දැන් පොලිසිය සහ හමුදාවත් මේක වින්දිත් ඒවා. එතකොට මෙතන නීතිය ක්‍රියාත්මක කිරීම තීන්දුව తీරන ගැනීම කරන්න ඕන පොලිසිය. ඔහුට පරිචයක් නැහැ මේ හමුදාවේ දැනට කොහොමද පහින් ගන්න. මේ සිවිල් පුරවැසියෝ මේ යම් සිද්ධීන් මාලාවක් හේතුවෙන් චාරුභගත කිරීම ඒක ඉතාමත්ම හොඳ දෙයක් ඒක අවශ්‍යතාවයක්. මේ ඒ පොලිස් නිලධාරියෙක් මම කවුද කියලා කියන්න ඔහු සිවිල් ඇඳුමින් ඉන්නවනම් ඉස්සල්ලාම තමන්ගේ අනන්‍යතාවය පෙන්වන්න. දැන් තමන්ගේ මේ වැරද්ද වහගන්න තග් ලෙවල් එකට අවිලා දින පොලිස් නිලධාරියෙක්. ඔව් මොකද මේ මහජනතාව ආරක්ෂා කරන්නයි අපි ඉන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ මහජනතාවට අපෙන් ආරක්ෂා වෙන්න. පොලිස් නිලධාරියෙක් පහර දුන්නොත් මන්ගේ ආත්ම ආරක්ෂාවට පෙරලා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සාමාජ ජනතාවට අයිතියක් තියෙනවා. මේ නිත්‍යානුකූල නොවන ක්‍රියාවකට විරුද්ධව පොලිස් ආරක්ෂාවේ අයිතිය තියෙනවා. මිනිමැරුම් වාහන සොරකම් සහ කොල්ලකෑම් ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා පොලිසියේ පිරිස් බලය ප්‍රමාණවත්ද? මේ වෙලාවේදී මේ කිසිම පාලකයෙකුට එළියට එන්න බෑ. කා කියඳුම අතුරට බැස්සට පස්සේ අමුතු රස්නයක් අමුතු උණක් හැදෙනවා කියලා. එහෙම එකක් හැදෙනවද ඇත්තටම? නීතිය අවිනීතිය වෙමින් තිබෙන තත්ත්වයක් අපි දකින්නේ. පොලිසිය හමුදාව ඒ වගේම සිවිල් වැසියන් අතර නිරන්තර කලකෝලහල නිර්මාණය වෙන තත්ත්වයක් අපි දකිනවා. ලංකාවේ ජනතාව කිසිදා බලාපොරොත්තු නොවුණු හෝලිම් අනවශ්‍ය තදබද මාර්ග තදබද මේවා නිර්මාණය වෙමින් තියෙනවා. මේ සියලු දේවල් අපේ රටේ පාලකයන්ගේ වරදින් සිද්ධ වුණා කියන කාරණාව ජනතාව කතා කරනවා. නමුත් ඒ සියලු දේවල් අතර මැද්දේ ජනතාව සහ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශ අතර බරපතල ගැටුමක් නිර්මාණය වෙමින් තියෙනවා. ඉන්ධන පෝලිමකට ගියත් අද අපි දකිනවා අමුදල් නිලධාරීන්ගේ පහරකෑම් පහරදීම් එවැගේම පොලිස් නිලධාරීන්ගේ බලහත්කාරකම් ඔවුන්ගේ අකටයුතුකම් මේවා සමාජයේ කතාබහට ලක් වෙන්න පටන් ගන්න තියෙනවා. නීතිය රකින්න මිනිස්සුත් නීති කඩනවා නම් අපි කොහෙටද යන්නේ? මේ හැමදේම මෙහෙමම තියෙද්දි බරපතල අපරාධ රැල්ලක් නිර්මාණය වෙමින් තියෙනවා. බල්ලෝ බලලු ගාන්න වැව් ගංගා ඇලදොලවල මිනි පාවෙන්න පටන් ගන්න තියෙනවා. අම්මලා දරුවෝ අවුරුදු දෙකමාරේ දරුවෝ වඩායන යන අම්මගේ බෙල්ල කපලා මාලේ අරගන්න තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද මේ සිද්ධ වෙමින් තියෙන්නේ? ඉතින් මේ නිසා මෙන්න මේ තත්ත්වය තුළ අපේ රටේ නීතිය ආරක්ෂා කරන අංශ කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණාව ගැන අපිට ඔබට බරපතල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එවැනි අවස්ථාවක අපි අද මේ විශේෂ කතාබහට සම්බන්ධ කරගත්තා ශ්‍රී ලංකා පොලිසියේ වසර 40කට වඩා වැඩි කාලයක් සේවය කරපු ඒ වගේම විශේෂයෙන්ම අවුරුදු 35කට වඩා වැඩි කාලයක් පොලිස් අපරාධ නිවාරණ කොට්ටාශය භාරව කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් එතුමා විශ්‍රාම සුවයෙන් ඉන්නේ. අයිබෝන් ප්‍රියන්ත ජයකොඩි මහත්මයා. අයිබෝන් කල්ප, මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මොකද්ද මේ සිද්ධ වෙමින් තියෙන්නේ? විශේෂයෙන්ම මේ පොලිසිය හමුදාව එක එක තැන්වල ගැටෙනවා, ජනතාව සහ පොලිසිය අතර ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද මේ වෙන්නේ, විමින් පවතින්නේ? කල්ප, දැන් ඔබගේ හැඳින්වීම තුල කරුණු කාරණා රාශියක් ගැප් වෙලා තියෙනවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ හැඳින්වීම තුල තියෙන කරුණු කාරණා එකිනෙක වෙන් වෙන්ව අරගෙන මගේ අදහස් එහෙම නැත්නම් සමස්තයක් හැටියට විය වෙන්න තියෙන්නේ වෙන්න යන්නේ මොකද්ද කියන එක ගැන සුළු හැඳින්වීමක් කරන්න. කල්ප වලමේනියෙම ඔබ සඳහන් කළා මේ යුද හමුදා සහ පොලිස් නිලධාරීන් සහ මහජනතාව අතර සිදුවන ගැටුම. ඇත්තට මේ ගැටුම මේ වගේ ආර්ථික උද්දමනයකට රටක් භාජනය වෙලා ඉන්න වෙලාවක සාමාන්‍ය සංසිද්ධියක් හැටියට වෙන්නේ. වෙන රටවල් වලත් මේක වෙලා තියෙනවා. මේකේ අවසාන ඵලය තමයි විප්ලවයක්. එහෙම නැත්නම් පාලකීන් ඉවත් කිරීමේ කාර්යයට මහජනතාව අවතීනවා. ඉතින් මේ ක්‍රියාවලිය තුළ රාජ්‍ය හැටියට මේ අවස්ථාවේදී ඔබ දන්නවනේ කිසිම දේශපාලනඥයෙක් කිසිම වගකීම යුත්තෙක් මේවා ගැන ඉස්සරහට එන්නේ නැහැ. අද මේ හැම දෙයකටම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ පොලිසිය, එහෙම නැත්නම් යුද හමුදා. ඇවිල්ලාද එවලද ඇවිල්ලාද මේ ඒ තමයි කල්පමා ඊළඟට කියන්න හැදුවේ. දැන් මහජනතාව සහ
හමුදාව එහෙම නැත්නම් පොලිසියක් අතර නිර්මාණය වෙන ගැටුම්කාරී තත්ත්වයකට මේක රජය තල්ලු කරලා පැත්තකට ලයි. මොකද දැන් පොලිසිය හෝ හමුදාව නෙමේ මේ රටේ මේ දුර්දාන්ත ලෙස මේ ආර්ථිකය කඩාවැටි. එතකොට දැන් සමහර විට රජය මේ ගැන මේක ලඝු කරනවා කොවිඩ් ප්‍රශ්නය හින්දා. මේ අවුරුදු 74ක කතාවක් ඒ කිසිම දෙයක් නෙමේ කල්ප. මේක සම්පූර්ණ වැරදි ආර්ථික කළමනාකරණ. ඉතින් මෙවැනි තත්වයක් ඇති වෙච්චාම දැන් මේවා කරපු අය දැන් සද්ද නැහැ. දැන් ඒකින්ද මේකට මැදි වෙලා තියෙන්නේ පොලිසිය සහ හමුදාව. ඇත්තටම මේක ටිකක් අර විකෘති තත්වයක්. දැන් පොලිසිය සහ හමුදාවත් මේක වින්දිතියෝ. දැන් පොලිසිය සහ හමුදාවේ අයගේ පවුල් වලටත් මේ ආර්ථික උද්දමනය දැඩිව දැනෙනවා. ඔවුනු දැඩි මානසික පීඩනයකට යටත් වෙලා තියෙනවා. මොකද දැන් අනිත් රජයේ සේවකයෙකුට බස් එකක් නැත්තම් ගෙදර හිටියාගේ බස් නැහැ කියලා. නමුත් පොලිසිය නිලධාරියෙකුට හමුදා නිලධාරියෙකුට යොම් බෑ. ඔවුන්ගේ සේවය අනිවාර්යයි. ඉතින් ඒක නිසා ඔවුනුත් මේ ආසේ තෙල් ගහන්න යනවා. ඒ අතරතුර ආවාසනාවන්ත සිදුවීමුත් නොවනවා නෙමෙයි. නමුත් කල්ප මට තියෙනවා ප්‍රශ්නයක් මේ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙද්දී මේ හමුදාව කොහොමද මහජනතාව සමග ගැටෙන්න මහජනතාවගේ කටයුතු වලට සහභාගී වෙන්න පොලිසිය පරිබාහිරව යොදවන්නේ. වැදගත්ම කාරණාව දැන් අපි දැක්කා මේ පහුගිය දවසක පොලිස් නිලධාරියෙකුට යුද හමුදා නිලධාරියෙක් පහර දීමක් සිද්ධ වෙනවා ඉන්දන පෙරෝම් හලකදී. ඒ වගේම අපි දැක්කා ආසන්නම සිදුවීම කුරුණෑගලදී සිද්ධ වෙනවා හමුදා නිලධාරියෙක් පාපහරක් එල්ල කරනවා සිවිල් පුද්ගලයෙකුට. ඒක වීඩියෝ කරපු පුද්ගලයාට මරණීය තර්ජන සිද්ධ කරනවා. මේවා කොහොමද සිද්ධ වෙන්නේ? ඔබතුමා අපිට කියන්නකෝ මේ පොලිසිය සහ හමුදාව ඒකාබද්ධව රාජකාරිය දෙන අවස්ථාවකදී කොහොමද මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ රටේ නීතිය අනුව? කල්ප මෙතන තියෙන්නේ ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව ගැසපත්යක් මගින් කැඳවලා තියෙනවා පොලිසියේ සහායට. එතකොට මෙතන නීතිය ක්‍රියාත්මක කිරීම තීන්දුව තීරණ ගැනීම කරන්න ඕන පොලිසිය. හමුදාව ඉන්නේ ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීම. ඒකේ තවත් එහාට ගියාම යම් කලහකාරී තත්වයක් ඇති වෙනවා නම් මෙවැනි ස්ථානයකට හමුදාව කැඳවීමේ බලය තියෙන පොලිස් අධිකාරිවරයෙකුගේ නොඅඩු නිලයක් දරන කෙනෙක්ට. ඔබ දන්නවා රතුපස්වල නඩුවේදී මේ තත්වය දැඩි ලෙස විවාදයට ලක් වුණා අධිකරණයේදී. මොකද පොලිස් අධිකාරිවරයෙකුට ඉහළ නිලධාරියා නිලයක් දරන කෙනෙකුට තමයි මේ මහජන කැළඹීමක් පාලනය කරන්න හමුදාව ගෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් මාදිසාපතිවරයා අපරාධ නඩුවිධාන සංග්‍රහය අපේ රටේ පවත්නා නීති 1.79 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහය 92 වගන්තිය මේක ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් මට අදටත් හිතාගන්න බෑ මේ පොලිසිය පැත්තකින් ඉන්නේද්දි මේ හමුදාව මහජනතාව අතර ගැටුම් වලට යන්නේ කුමන නීතිමය තත්ත්වයක් යටතේද කියලා. දැන් මේක ගැන නීතිජ්‍ය සංගමේ සභාපතිතුමා සලිපිරිස් මහත්මයා ජනාධිපති නීතිජ්‍ය මේ ගැන ප්‍රශ්න කළා. මොකද ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අර කොටු බැම්ම මත සාමකාමී උද්ඝෝෂණයේදීච්ච සිවිල් පුරවැසියන්ව මර්ධනය කරන්න කිය හමුදාව. එතකොට මේක ටිකක් විකෘති තත්ත්වයක්. මේ ඒක නිසා මේ ගැන අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම මේ සම්බන්ධව මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න නිලධාරීන් විශේෂයෙන්ම ප්‍රදේශපාල පොලිස් නිලධාරීන් මේ ගැන සැලකිලි. මොකද පොලිසිය තමයි මහජනතාවත් එක්ක ගැටෙන්න තියෙන අවකාශය. දැන් හමුදාවට එහෙම පුහුණුවක් නැහැ මහජනතාවත් එක්ක රාජකාරී කරන්න. අපි ඒ නුපුහුණුකම සමහර අවස්ථාවලදී දකිනවානේ. දැන් මේ දැන් අපි අර කොරුණෑගල සිද්ධියේදී අපි දැක්කා ඒක. ඒ මොකද ඔහුට පරිචයක් නැහැ ඒ හමුදාවල දැනට අපගමන් පහින් ගන්න. මේ සිවිල් පුරවැසියෝ අනික මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඔවුන් දැඩි පීඩනයකට යටතේ ඉන්න තත්ත්වයක්. මම මේ සම්බන්ධව අවස්ථා කීපකදී පොලිස් නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. හමුදා නිලධාරීන්ටත් මම දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේක කොහොමද මේ අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ? රෝහල් වල බෙහෙත් නැහැ, ඉන්ධන නැහැ, ගෑස් නැහැ, පොදු ප්‍රවාහනය ඇන හිටලා. ඉතින් මේක අපි යන්නේ මලවුන්ගේ දේශයක් නේද අද මේ රට? ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මේ වලට විරුද්ධව කතා කරන පුරවැසියන් මර්ධනය කිරීමට හමුදාව පොලිසිය කටයුතු කිරීම කොයිතරම් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන එක මහජනතාව විසින්ම
විමසිය උත්තර දිය යුතු දෙයක්. මම ඔබතුමාට මේ මම ඔබතුමාට වීඩියෝ එකක් පෙන්නනවා. ඔබතුමා චුට්ටක් ඔය වීඩියෝ එක බලන්න අපි ඔක්කොම මේක බලමු මේ වෙලාවේ. අපේ පොලිසිය කට්ටිය පොලිසිය පොලිසිය ඒකනේ මම හිතුවා මේ සාමාන්‍ය මිනිස්සු කියලා. පොලිසිය නේද? වාංගිත ඕගොල්ලොන්ට මේ කතාව කරන්නේ සාමාන්‍ය මිනිස්සු කියලා. අපිට මේ ගෙදර අරගෙන මේ තෙල් ගන්නෙ අක්කස රාජකාරි. බාර මිනිස්සුනේ. මං ගැන බලන්නද කියලාද කියන්නේ? මම මීඩියා. මීඩියාද? නෑ ID නේ කරනවා. ඔයා කවුද? ඈ? මම ඉස්සේ අමරසූරි. ඒකත් පෙන්නන්න. ඕක ගන්න. නෑ නෑ මං ඒක මං ඒ වෙලාවට කරන්න. ඔයා බලන්න. යංගු මතම්. එන්න. දැන් ඔය ඔන්න ඔය 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 සිදුවීම මේ මේ වෙලාවේදී ගුවන් හමුදාව තමයි මේ ඉන්දර පිරුම්හලේ සම්පූර්ණයෙන්ම මේ ආරක්ෂාව භාරව ඒ කටයුතු භාරව කටයුතු කරමින් ඉන්නේ. මේ වෙලාවේ මෙතනට එනවා නම් ප්ලේට් එකක් පොලිසිය කියලා හඳුනාගත නොහැකි අංක එහෙම පොලිසිය කියලා අංක තහඩුවක් හෝ නාම පෝරුවක් සමහන් නොකරන ඩිෆෙන්ඩර් රථයක් එනවා අපි මේක දකිනවා. දැන් මේ මේ ඇවිල්ලා මේ සිවිල් නිලධාරීන් සිවිල් පුද්ගල අපි නිලධාරීන් කියලා අපි දන්නේ සිවිල් පුද්ගලයින් මේක වීඩියෝ කරන මාධ්‍යවේදියෙක් කියලා හඳුනාගෙන පුද්ගලයෙක් ඇඳුම් පද ඉල්ලනවා. එහෙම මෙහෙම පුළුවන් ද ඉල්ලන්න? දැන් මං අහන්නේ මාධ්‍යවේදියෙකුට විතරද අයිතියක් තියෙන මේක පරිගත කරන්න එහෙම දෙයක්? නෑ නෑ මේක මං දැක්කා මේ කල්ප මාතරදී. මාතරදී මේ පොලිමක් සාමාන්‍ය පුද්ගලයෙක් ඔහුගේ ජංගම දුරකථනයේ ඡායාරූපගත කරනවා. ඒ ඡායාරූපගත කරද්දී පොලිසිය ඔහුගෙන් අහනවා ඔහු මොකද ඔහු මාධ්‍යවේදියෙක්ද මාධ්‍ය හැඳුනුම්පත්ද? මෙහෙමයි ඕනෑම පුද්ගලයෙකුට ඒ ඡායාරූපයට පෙනී ඉන්න පුද්ගලයාගේ විරුද්ධත්වයක් නැත්තම් ඡායාරූපයක් ගත කරන්න පුළුවන්. දැන් මේ 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 දිනවල බොහොම ආන්දෝලනාත්මක කතාවක් නේ මේක. මම අහන්නේ සාමාන්‍ය පුරවැසියෙකුට. මට මතකයි හිටපු පොලිස්පති පූජ්‍ය දයස්නර මහත්මයාත් මේ 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 හා සමාන කතාවක් කිව්වා. ඕනෑම සමාජ සිදුවෙන අසාධාරණයක් අපරාධයක් යම් කිසි පුරවැසියෙකුට ඒක පුරවැසියාගේ මාධ්‍යකරණය සඳහා තියෙන අයිතිය ඔහුට පුළුවන් වීඩියෝ ගත කරන්න. ඇක්සිඩන්ට් එකක් වෙනවනම් වෙන සිද්ධියක් පාරදීමක් කොල්ලකෑමක් ඒ වගේ වෙද්දී ඒකට කවුද ඉන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ කුමක්ද වෙන්නේ කියන එක. පුද්ගලිකව යම් කිසි පුද්ගලයෙක් අපහස්තාරපත් කිරීම අරමුණ නැත්නම් ලිංගික බලපෑමක් කිරීම අරමුණ නැත්නම් හිංසාවක් කිරීම අරමුණින් ඔහුව ඉලක්ක කරලා පටිගත කිරීමක් කරනවා කියන කාරණාව. ඔව් ඔබ ඉතාමත් නිවැරදි. එහෙම නැත්නම් මේ යම් සිද්ධීන් මාලාවක් හේතුවෙන් චාරුභගත කිරීම ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඒක අවශ්‍යතාවයක්. පූජ්‍ය සුදු මහත්තයා විතරක් නේ වර්තමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත අජිත් රෝණ මහත්තයා ට්‍රැෆික් රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්නදී මේකම මහජනතාවට කිව්ව ඕනම තමන්ට විශේෂ අසාධාරණයක්. දැන් විශේෂයෙන් පොලිස් නිලධාරීන් මුදල් ඉල්ලන දේවල් තියෙනවනේ ඉක්මනට වීඩියෝ කරලා අපි ඒ දවස්වල මේ මේවා අප්ලෝඩ් කරන්න ප්ලැට්ෆෝම් එකක් පවා නිර්මාණය කරා සමාජ මාධ්‍ය ජාලය තුළ. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙන දැන් ඔය දැන් ඔබතුමා ඔය දක්වපු අපි දැන් මේ වල්පු සිද්ධිය
මේක ඒ ඒ පුද්ගලයා කරන හරි දෙයක් ඒ කියන්නේ පැහැදිලි ඔව් ඔව් ඒ රුඩ අයිතියක් තියෙනවා ඒක හරි දෙයක් නමුත් ඒක කාටවත් එක ගන්න දැන් අනික ඔබ කියන වටිනාම දේ තමයි ඔව් ඩෙන්ටි කාඩ් එක කියනවා සිවිල් පුරවැසි පොලිස් නිලධාරියා සිවිල් ඇඳුමේ ඩෙන්ටි කාඩ් එක කියනවා මේ නිවස්තාව ඔහු කරන්න ඔහු පොලිස් නිලධාරියෙක් නේ මේ ඒ ඒ පොලිස් නිලධාරියෙක් මම කවුද කියලා කියන්න ඔහු සිවිල් ඇඳුමෙන් ඉන්නවනම් ඉස්සල්ලාම තමන්ගේ අනන්‍යතාවය පෙන්නන්න දැන් හැබැයි අපිට මෙතනදී පේන්නේ මේ ගුවන් හමුදා නිලධාරින් යට කරගෙන යන්න ඇවිල්ලා එතන සද්ද දාලා මේක මහජනතාව පටිගත කරනකොට ඔයා කවුද වීඩියෝ කරන්න ඔයා ගන්න ID එක ඒ ඒ අර නිකන් තමන්ගේ මේ වැරද්ද වහගන්න tag level එකට ඇවිල්ලා දින පොලිස් නිලධාරින් ඔව් ඒ ඒ தත්ත්වය දැන් මේක මේ මේක ඉතාමත්ම කනගාටුදායක තත්වයක් කල්ප මොකද මේ මහජනතාව ආරක්ෂා කරන්නයි අපි ඉන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ මහජනතාවට අපෙන් ආරක්ෂා වෙන්න ඉතින් මේක වහාම පොලිස්පතිවරයා මේ සම්බන්ධව මෙදහත්වීමක් කරන්න ඕන විශේෂ උසස් නිලධාරීන් මේ ගැන බලන්න ඕන මොකද දැන් මේ රටේ තියෙන ආර්ථික උද්ධමනයත් එක්ක මේ ආරක්ෂක අංශවල සිදුවෙන යම් යම් ක්‍රියාදාමයන් විශේෂයෙන් අපි දැක්කා මාස් පොතදී අර නිරායුධ සිවිල් පුරවැසියෙකුට ඔහුගේ බිල්ල තද කරලා අල්ලගෙන ඔහුට පිස්තෝලේ පෙන්නලා ඌ හරියට තරුණු ගණේ අපරාධකාරයෙක් මෙල්ල කරන විදිහට මෙල්ල කරන්න නැති මේවා කිසිසේත් මහජනතාව අනුමත කරන දේවල් නෙමෙයිකින් වෙන්නේ අපේ ශේවේ தත්ත්වය තව තවත් පල්ලෙහැට යන එක මේ වෙලාවේ උදව් පැහැදිලිව අපිට දෙන්න අදහසක් යම් ස්ථානයක පොලිස් නිලධාරීන් හෝ ඕනෑම පුද්ගලයෙක් යම් නීති විරෝධී කටයුත්තක් සිදු කරනවා නම් එය පටිගත කරන්න සාමාන්‍ය ජනතාවට අයිතියක් තියෙනවා ඕන් මාධ්‍යවේදීන්ම විය යුතු නෑ ඔවුන්ගේ හැඳුනුම් පත යම්ස්ථාවකදී ඉල්ලුවොත් ඒ හැඳුනුම් පත ලබා දෙන්න අවශ්‍යයි හැබැයි පොලිස් හැඳුනුම් පත හෝ පොලිස් නිලධාරීන් සැරසෙන පුද්ගලයෙකුට පමණයි ඒකද බුදුමා කියන්නේ ඒක ඔබ ඉතාමත්ම නිවැරදි යම් කිසි නීති විරෝධී ක්‍රියාවක් අපරාධයකට තුඩු දෙන දෙයක් සිද්ධ වෙනවා නම් ඒක චර්මගත කිරීමට ඔහුට වගකීමක් තියෙනවා මේක දිගටම පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම පොලිස් පතිවරුන් මම දන්නේ නැහැ දෙන්නේ මේ කතාවම මාධ්‍යයට කියලා තියෙනවා මහජනතාව හරි අවදියෙන් ඉන්නේ ඔබ දන්නවා මේ යුද්ධය පැවතිච්ච කාලේ මොනතරම් දේවල් මහජනතාවගේ අවදියෙන් සිටීම හේතුවෙන් බේරුණාද වැළැක්ුණාද ඒක යුද්ධ කාලේ නොවන කාලයක් කියලා ඒක වෙනසක් නැහැ සමාජයට යම් කිසි අවැඩක් අගතියක් අසාධාරණයක් නීති විරෝධී දෙයක් වෙනවා නම් ඒක වැළැක්වීමට කටයුතු කිරීම පුරවැසියෝගේ වගකීම ඊළඟ තවත් සංවේදී කාරණා කොතනින් අහන්න ඕනද මේක සමහරවිට සමාජයේ මේ වර්ධවා වටහා ගැනීමක් සිද්ධ කරන අවස්ථාවක් මම දැක්ක සමාජ මාධ්‍යවල තියෙනවා අපිට යම් අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් පහර දුන්නොත් දැන් අපි දැක්කේ නිරායුධ ජනතාවට පහර දීම සිද්ධ කරන සමාන අවස්ථාවලදී තමන්ගේ ආත්මාරක්ෂාවට පෙරලා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සමාජ ජනතාවට අයිතියක් තියෙනවා මේ තම සංවේදී කාරණා කොතනින් අහන්න මේ කල්ප ඕක නඩු තීන්දුව ගානකදී විවාදයට ලක් වෙච්ච දෙයක් අලෙමේ පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය වන්නකුත් ඉසහාමි කියන අපරාධකරුව අත්අඩංගුවට ගන්න පොලිසිය ගිය වෙලාවේ ඔහුට ඔහු අත්අඩංගුව ගද්දී ඔහු ප්‍රකෑවක් ප්‍රකාශදි පොලිසිය ඔහුට බලේ පාවිච්චි කරලා ඔහු අත්අඩංගුව ගන්න උත්සාහ කරද්දී ඔහු වෙඩි තිබ්බා පොලිස් නිලධාරියෙක් මේ සම්බන්ධව විවාදයේදී ඔහුගේ විත්තිවාචිකයේ උනේ මට මේගොල් පොලිස් නිලධාරීන් කියලා කට්ටියක් ගැහුවා. ගහද්දී ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ පොජ්ජලික ආරක්ෂාවේ අයිතිය මට තිබුණා. මොකද පොජ්ජලික ආරක්ෂා අයිතිය යන්නේ මගේ ශරීරයට හානියක් වෙනවනේ ඒක වැළැක්වීමේ අයිතිය මට විතරක් නෙමෙයි වෙනත් කෙනෙකුගේ ශරීර හානියක් සහ දේපළ හානියක් දක්වා ඒක පැතිරෙනවා. ඉතින් මේ මට තියෙන පොජ්ජලික ආරක්ෂාවේ අයිතිය මම පාවිච්චි කරලා තමයි වෙඩි තිබ්බේ කියන එක. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කළා තමාගේ නිලේ නාමයෙන් ක්‍රියා කරන නිලධාරියෙකුගේ ක්‍රියාවක් පූර්ණ ලෙස නිත්‍යානුකූල නොවන නමුත් ඊට විරුද්ධව පුජ්ජලික ආරක්ෂා අයිතිය නැහැ කියන එක. ඒ කියන්නේ අපරාධකාරයෙක් අත්අඩංගුවට ගන්න ගියාම ඔහුව දමණය කරගන්න පහර දෙනවයි කියන එක මේ නිත්‍යානුකූල නැහැනේ. එන්න ඒ පොදු නිත්‍යානුකූල ක්‍රියාවක් නොවන නමුත් එව ක්‍රියාවට එරෙහිව පුජ්ජලික ආරක්ෂාවේ අයිතිය නැහැ කියලා තීරණය කළා. ඉතින් ඒක දෙවෙනි එක ඔය ඔක්කොටම සරලන කතාවක් තියෙනවා. තිරුණාමලයේ දර කපන්න ගියා ද්‍රවිඩ කම්කරුවන් පිරිසක්. වන නිලධාරීන් වගේක් ගිහින් මේගොල්ලන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තාම මේ පුජ්‍යලය පෙන්නවා තමන් ළඟ තිබිච්ච බලපත්‍රය. හැබැයි අවාසනාවට බලපත්‍රයේ තිබුණේ දමිළ භාෂාවෙන්.
ඉතින් මේ වන නිලධාරීන්ට ඒක තේරෙන්නේ නැහැ. උන්ට මේක සිංහල කොපිය දියා. ඒගොල්ලෝ කියන්නේ අපිට මෙන්න මේ කතාව අරබයා පොඩි සංවාදයක් මතු වෙලා වන නිලධාරීන් අර දැව කපනේ කම්කරුවන්ට පහර දුන්නා. පහර දෙද්දී ඔවුන් පෙරලා පහර දුන්නා. ඔවුන් පෙරලා පහර දීලා මේ පස්සේ පොලිසියෙන් මැදහත් වෙලා මේ ඉංග්‍රීසව අත්අඩංගුවට අධිකරණයට ගිහිල්ලා උන්ට දඬුවම් පාත්වා. දඬුවම් පැමිණෙව්වා. මේ පිරිස මේකට විරුද්ධ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. ඇපැල්ලා. ඒ ඇපැල්ලේදී තීරණය කළා අර රාජ්‍ය නිලධාරියාගේ ක්‍රියාව හුදු නිත්‍යානුකූල ක්‍රියාවක් විය යුතුයි. එතෙන්දි කිව්වා මේ මේ මේක දෙමළ භාෂාවෙන් දීලා තියෙන එක ඒගොල්ලන්ගේ වැඩක්. ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නයි කියලා මේගොල්ලන්ට ඉල්ලන්න බෑ. ඒක නිසා මේ ඒ ඒ තත්ත්වය අරබයා තමයි මේ තත්ත්වය හැදලා ඒගොල්ලෝ පහර දුන්න එකට අර අකරු පහර දුන්න. ඒ විලාවේදී මේ නිත්‍යානුකූල නොවන ක්‍රියාවකට විරුද්ධ පුජලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා. අර කම්කරු පාවිච්චි කළේ පුජලික ආරක්ෂාවේ අයිතිය කියලා උන් නිදහස් කළා. ඉතින් මේ වගේ මේ නීතිය මේවා ගැන බලන තියෙනවා කල්පිතින්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගිහිල්ලා මේ කෙනෙක්ගේ බෙල්ලෙන් ඇදලා අරගෙන ඔබ කොහෙද යන්නේ කියලා මේ අර තග දැම්මොත් වැරදි විදිහට සමහර වෙලාවට ජනතාවට මේ වැරදි විදිහට දෙනෝ දහහක් බලන්දි පොලිසිය ක්‍රියාකර හැසුනොත් එහෙම ජනතාව නීති අතර ගන්න පුළුවන්. ඔබ කියන එක හරියටම හරි. ඒ නිත්‍යානුකූල නොවන ක්‍රියාවකට විරුද්ධ පුජලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා. ඒ කියන්නේ පොලිසිය නීති විරෝධී විදිහට කටයුතු කරන්න ආවොත් ජනතාවගේ මුටි කන්නත් පුළුවන්. මේ ඒකෙදි ඒක දැන්ට තියෙන නඩු තීන්දුව වල තියෙන ඕක තමයි තත්ත්වය තමයි කල්පිත. ඒක තමයි මට ඒක කියන්න බෑ. ඒ සිද්ධිය අනුව එක එක සිද්ධීන් අනුව සිද්ධියේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. නමුත් නීතියේ තියෙන්නේ මේ පොලිස් නිලධාරියෙක් හෝ හමුදා නිලධාරියෙක් ඔහුගේ ක්‍රියාව යුක්ති සහගත නිත්‍යානුකූල වෙන්න ඕන. නිත්‍යානුකූල භාවයේ තියෙනකන් තමයි පුජලික ආරක්ෂාවයි නැත්තේ. නිත්‍යානුකූල නොවන ක්‍රියාකෘතිවලට පුජලික ආරක්ෂාවයි තියෙනවා. ඒකෙන් පේන මේ මේක මේ මේ කතාව අහලා මේ 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 නැති ගැටුම් ඇති කරගන්න නෙවෙයි මේ කාරණාව බොහොම සංගමයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. මේක අහලා ඉවරලා මේ ඕන්නම් මේ පොලිසියට ගහන්න පුළුවන් කියන තැනකට නෙමෙයි මේ බොහොම සංවේදී කාරණාවක් මෙතන මතක් කරන්නේ. පොලිස් නිලධාරිනුත් ඉතාමත්ම පීඩනයකින් තමන්ගේ රාජකාරිය කරමින් ඉන්නේ. ඒ නිසා මේ සියලු කාරණා බොහොම සංවේදී අපි අවබෝධ කරගන්න ඕනේ. මම හිතනවා අයිහාරම කතා කරන ඔබ එක හිතන්න ඔබ තීරණය කරන්න. ඊළඟ කාරණාව මේ ප්‍රියන්ජයගොඩ මහත්මයා විශේෂම දේ තමයි දැන් මේ වෙනකොට අපේ රටේ අපරාධ රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂම පාතාලය දැන් හිස ඔසවලා තියෙනවා. බරපතල තත්ත්වයක් තියෙනවා පාතාලය තුළ. හැම තැනම දැන් මේක මම අර කලින් සඳහන් කරා වගේ අලතුල ගංගාවල මිනී පා වෙනවා. ප්‍රධාන නගර ආසන්නේ වෙඩි තියලා යනවා. දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පොලිසිය ඉන්නේ ප්‍රභු ආරක්ෂාව නැත්තම් තෙල් පෝලිං වල, හමුදාව ඉන්නේ තෙල් පෝලිං වල, පාතාලය දැන් හිස ඔසවලා තියෙනවා. මොකද්ද වෙන්නේ දැන් මේ අපේ රටට? ඔව් කල්ප මේ මාසත්ව තියෙන්නේ 2008 2009 වසර දෙකේ ලෝක ආර්ථික අවපාතය ඇති වෙච්ච වෙලාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සංවිධානය UNODC එක අපේ ලංකාවෙත් ඒකේ ශාඛාවක් තියෙනවා. මේගොල්ලෝ තමයි සමස්තයක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් මේ drugs and crimes අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව කරන සියලුම රිසර්ච් එහෙම නැත්නම් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව ක්‍රියා කරන ප්‍රධානම ආයතන. Impact of economic crisis on crime. Impact of economic crisis on crime. මේ වාර්තාව මම මේ වාර්තාව පෞගේ සතියේ ඉතාමත්ම කිට්ටුවෙන් අධ්‍යයනයක් කළා. මේගොල්ලෝ මේකට අරගෙන තියෙනවා 2008 2009 රටවල් 18ක් තමයි මේ රිසර්ච් එකට ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. මේ රටවල් 18 රටවල් 17කම මේ ආර්ථික උද්දමනයක් එන කාලයක තුල මිනිමැරුම්, වාහන සොරකම් සහ කොල්ලකෑම් ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. මේ රටවල් 18න් 17ක වාසනාවකට මේකෙන් අපිට එකක් නම් අයින් කරන්න පුළුවන් මේ වාහන සොරකම්. මොකද අපේට වෙන්නේ නැහැ. මොකද වාහනේ සොරකම් කළා රහයන්ද තෙල්. නමුත් අර කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන වල ශීඝ්‍ර වර්ධනයක් වෙනවා කියලා තියෙනවා. ඒ සමගම ඩොමෙස්ටික් වයලන්ස් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ ළමුන් නොසලකා හැරීම වගේ දේවල් මේ ඉකොනොමිකල් ආර්ථික උද්දමනයක් ලෝකේ ඇති වෙද්දී ඒ වගේ සංසිද්ධීන් වලට අපි මුණ දෙන්න ඕන. මුණ දෙනවයි කියලා මේගොල්ලෝ පූර්වකථනය කරනවා, ෆෝකාස් කරනවා.
එතකොට මේව ගැන අපි සූදානම් වෙන්න ඕන. ඉතින් ඒක නිසා මම ජේෂ්ඨ පොලිස් ප්‍රධානින් කීප දෙනෙක් සමග මේ ගැන සාකච්ඡා කළා. ඉතින් මේක මේ මේ තත්ත්වය වළක්වීමට කෙසේ වෙතත් යම් පාලනයකට නතු කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඔබතුමාට හිතන විදිහට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා පොලිසියේ පිරිස් බලය ප්‍රමාණවත්ද? අපිට පැහැදිලි උත්තරයක් දෙන්නකෝ. තාමත්ම පැහැදිලිව කියනෝ නම් කල්ප දැනට ඉන්න පිරිස ප්‍රමාණවත්. නමුත් අවාසනාවකට මේ නිලධාරීන් බෙදා හැරීමේදී විශාල පරතරයක් තියෙනවා. පොලිසිය ඇතුලේ විශේෂයෙන්ම ප්‍රභු ආරක්ෂාව සඳහා විශාල නිලධාරීන් ප්‍රමාණයක් ලෝකයේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බලද්දි, මොකද මෙහෙමයි, දැන් ලෝක යම් රටක ජනගහනය අරගෙන පොලිස් නිලධාරීන් සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ එනවා පොලිස් නිලධාරියෙකුට සිවිල් පුරවැසියන් කී දෙනෙකුගේ ආරක්ෂාව තියෙනවා බාරව තියෙනවද කියන එක. සාමාන්‍යයෙන් අපි දත්ත අනුව බලපුවම අපි හොඳ තැනක ඉන්නවා ආසියාව. අර අපි ඉන්දියාවටත් පල්ලෙහෙන් උඩින් ඉන්නේ. ඉතින් අපේ ජනගහනය අනුව 85,000 පොලිසිය ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ 85,000ම මේ පොලිසියේ රාජකාරිය සඳහා යොදවනවාද කියන එක. ඉතින් මේකෙන් මම හිතන්නේ 45,000ක් හෝ 50,000ක් තමයි සක්‍රීය පොලිස් සේවයේ ඉන්නේ. අතුරු අය ප්‍රභු ආරක්ෂාව යොදවලා තියෙනවා. ප්‍රභු ආරක්ෂාව ලේකන කටයුතු කාර්යාලවල ජනාධිපති අග්‍රාමාත්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැරදිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනේකයි පැරදිච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රභු ආරක්ෂාව දිය යුතුයි කියලා යම් යම් දේවල් අනුව බාරගත්තු යම් යම් අයට දීලා තියෙනවා. ඒ කියන්නේ මේ සමහර අයට දෙන්න ඕන 5 දෙනා නම් 25ක් විතර ඉන්නවා. ඒක වෙන වෙන ක්‍රමවේදයන් වලට ඒ සමහර අයව දාලා තියෙන මේ පාර ආරක්ෂා කරනවා. එතකොට අර පුජ්‍යලයා නෙමෙයි. ඒ වගේ අර ජිමික්ස් මේ මේ කල්ප මේ වලට අපි අර සරලෝගේ ජිමික්ස්. ඒක නිසා මේ තත්ත්වය වෙනස් වෙ යුතුයි. මේක ගැන මහජනතාව දැනගත යුතුයි විශේෂයෙන්ම. අප ඔබ දන්නවා මෙරට හැම දෙයකම දේශපාලනය ඇඟිලි ගහනවා. ඒක නිසා මේ නිලධාරීන් බෙදා හැරීමට වෙනත් ඔවුන්ගේ ප්‍රශ්න වගේම දේශපාලන ප්‍රශ්න ගාක් දේවල් තියෙන නිසා මේ මගේ නම් මතය කල්ප දැන් මේ මේ තත්ත්වය හරියට අවබෝධ කරගෙන පොලිස් නිලධාරීන් මේ සම්බන්ධව නියමිත සැලසුම් අනුව කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. නමුත් මෙහිදී මට එක කනගාටුවෙන් කියන්න ඕන දෙයක් කල්ප, දැන් මේ අවස්ථාව වන විට පොලිස් නිලධාරීන් ඉතා අධික ලෙස රාජකාරීමේ වශයෙන් විඩාවට පත් වෙලා නිලධාරීන් අපිට කතා කරනවා ඔවුන්ට අයිති නැති දේවල් ගෑස් පෝලිම් තෙල් පෝලිම් ඒ වගේ දේ හුඟක් හැම අවස්ථාවකින් උද්ඝෝෂණ මේ හැම එකින්ද නිලධාරීන් හුඟා තමන්ට අයත් තමන්ගේ රාජකාරිය දෙගුණ තෙගුණ කරලා කරන්නේ. මේ වගේ තත්ත්වයක් තුළ කොහොමද දැන් එක පැත්තකින් අපි දන්නවා මේ සාමාන්‍යයෙන් ඔවුන්ට බොදුමා කියන විදිහටම මේ සාමාන්‍යනුත් සාමාන්‍ය කාල සීමාවකදීත් රාජකාරිය කරගැනීමේදී විවිධ දුෂ්කරතා මතුවෙන සුළු පෙමෙල්ලි විභාග කිරීම වගේ දේවල් අපරාධ සම්බන්ධ කාරණා. ඒතකොට දැන් මේ වෙනකොට මේ තියෙන තත්ත්වය ඉතාම පීඩාකාරී තත්ත්වයක්. මම එතනින්ම තමයි වහන්නේ. අර දැන් අපරාධ සිද්ධ වෙන අපරාධ සම්බන්ධයෙන් කොහොමද උන් මැදිහත් වෙන මේ තත්ත්වය තුල? ඔව් දැන් ඕක කල්පන දැන් මේ විදිහට තමයි සමාජයේ මේ ඇත්තටම මේ ආර්ථික උද්දමනය සමාජය උඩු යටිකුරු කරලා තියෙන්නේ. මිනිසුන්ගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. හරි, ඊළඟට දැන් බලන්න දැන් ඔය හුඟක් මේ දවස්වල සිද්ධීන් වාර්තා වුණා තෙල් පොලිම් වල හොරකම්. හරි, විශේෂයෙන්ම ජංගම දුරකථන. ඉතින් ඒකම අනිත් පැත්තෙන් තව මාස දෙකක් විතර යද්දී 101,200 අතර විරැකියාවක් සමාජයට එකතු වෙනවා. රැකියාවක් නැති, මොකද ආයතන වැහිනවා. දැනටත් ආයතන බහුතරයක් වහලා තින් පුළුවන් විදිහකට පඩි ගෙවන්න ඉන්න උල ආදායමක් නැතුව පඩි ගෙවන්නේ කොහොමද පෞද්ගලිකංශේ? ඉතින් ඒ වගේ හුඟක් අය තමයි දැන් ඔබ පාරේ යද්දී දැනගත්ත ඇති ගොඩනැගිලි වල මේ තියෙන දැන්වීම් මේවා කුලියට දෙන්න. ඉතින් හුඟක් අය ව්‍යාපාර වැටිලා ඒගොල්ලන්ට කරගන්න බැහැ. එතකොට විශාල විරැකියාවක් එකතු වෙනවා සමාජයට. ඉතින් මේ මිනිස්සුත් කොහොම හරි සවයි වෙන්න ඕන. එතකොට ඔවුන්ගෙන් කොටසක් යනවා ලේසිම රස්සාව මද්‍රව්‍ය ජාවාන. හරි, එකක්
අනිත් පැත්තෙන් මේ 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 හැමදේම ඉච්ඡා භංගත්වයට පත් වෙච්ච මිනිස්සු මේ මද්ද්‍රව්‍ය ටික හරි අරගෙන తాවකාලිකෝ සුවයක් ලබන්න ඩ්‍රග් යූසර්ස්ලත් වැඩි වෙනවා මේ පැත්තේ. ඒක පැත්තකින්. ඊළඟට වෛශාවෘත්තිය. හරි. ප්‍රොස්ටිටියුෂන් ප්‍රොස්ටිටියුෂන් ඒකේ අතුරු ඵලයක් තමයි සමාජයේ සමාජ රෝග, පෞල් සංස්ථා බිඳ වැටීම. අර මං කිව්වේ ළමයින්ට මේ මේවා අපිට පේන්නේ නැති dark figures මේවා සේරම. ඒක නිසා මං කිව්වේ මේ ආර්ථික උද්දමනය මෙවැනි අවස්ථාවක දොසිතූ ලෙස මෙච්චර මේ හොඳට තිබිච්ච රටේ ආර්ථිකය මේ විදිහට ඔඩු යටිකුරු වෙච්චාම මේක සමාජයට ඉතාමත්ම අහිතකර ලෙස බලපාන. කුඩා දරුවට පවා මේක බලපානවා. මොකද එක්කෙනෙක් මං දැක්ක ඉතා හොඳ සටහනක් කියලා තිබුණා, බේත් නැතුව අන්තිමට හොස්පිටල් එකට ගිහිල්ලා මැරිලා මිනිය ගෙනියන්න විදිහක් නැහැ, හර්ස් එකට තෙල් නැහැ. අන්තිමට ආදාහනාගාරයට ගියාම එතන පොලිම මිනි පුච්චන්න, මොකද ලැබෙන කරන්ට් එක අනුව තමයි මේ මේ මේකේ මේ ආදාහනාගාරයක තියෙන්නේ. වගේ තාමත් හැම පැත්තෙම මේක වදිනවා. මේ සමාජ ක්‍රමයේ උඩු යටිකුරු කරලා ඒ මිනිසුන්ට ආහාර නැතුව බේත් නැතුව, ඔබ දන්නවා මේ දැන් ඔය තෙල් පොලිම වල ඉන්න අර ත්‍රී වීල් සහෝදරු රේගුල කතා කරද්දී ඒගොල්ලන්ගේ මූණේ මොන තරම් ආවේගාත්මක දේවල්ද තියෙන්නේ කියන එක. අද පාරකට යද්දි මිනිස්සු පාර නිකන් මේ පාර මැද ගහගන්න තත්ත්වයක් ඇති වෙනවා. එච්චර ආවේගයි, මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මිනිස්සු මාර මානසික පීඩනයකින් ඉන්නේ. ඉතින් මේක සම්පූර්ණම ඔවුන්ගේ ජීවන තත්ත්වය උඩු යටිගුරු වෙලා. ඉතින් මේක ගැන ඉතාමත් අර සමාජ විද්‍යාත්මක කෝණයකින් අපි බලන්න ඕන. ඒක නිසා පොලිසියට විශේෂයෙන් මම කීප වතාවක් මේ සඳහන් කළා. මිනිස්සු ඉන්න දැඩි පීඩනයකින් ඒ පීඩනයට සහනයක් වෙනවා මිසක් අපිත් ආයේ තව පීඩනයක් එකතු කරන්න එපා කියන එක පොලිසිය වගේම හමුදාව වෙනුත් අපි මේ අවස්ථාවේදී තාමත්ම ගෞරවණීය ලෙස ඉල්ලා සිටිනවා. ඊළඟට අහන්න ඕන වැදගත්ම කාරණාව තමයි දැන් සමහර දැන් ඔබතුමා කිව්වා මේ 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 සිද්ධාමේ මේ මේ ජනතාව පීඩාවටපත් වීමේ අවසාන දේ බවටපත් වෙන විප්ලවයක් අරගලයක්. මේක පාලකයන් ගෙදර යවන බරපතල ලේවැ කිරීමක් වඩපත් වෙන්නත් පුළුවන් කියන කාරණාව සමාජයේ කතා වෙනවා. මෙතනදී අපිට කියන්න දැන් සමහර වෙලාවට ජනතාව අතරෙම කතාවක් තියෙනවා මේක මෙහෙම සිද්ධ වෙන්නේ සමහර අවස්ථාවලදී හමුදාව සහ සිවිල් ජනතාව අතර ගැටුම් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පොලිසිය සහ සිවිල් ජනතාව අතර ගැටුම් ඇති වෙන්නේ මේ මේක මේ මේ අර ඉබේ නෙමෙයි මේක සිතා මතාම සමහරු මේ ගැටුම් නිර්මාණය කරනවාද කියන සැකයක් සමාජයේ කතාබහට ලක් වෙනවා. මේ 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 විරසක භාවය හදලා පොලිසිය සහ හමුදාව සාමාන්‍ය මහජනතාවත් එක්ක ભેද බින්න කරවලා නැවත වතාවක් මේ මේ දූෂිත පාලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නද මේ හදන්නේ කියන කාරණාව සමාජයේ කියවෙනවා. මොකද්ද ඔබතුමාගේ අදහස මේ ගැන? මේ මේ වෙලාවේදී මේ කිසිම පාලකයෙකුට එළියට එන්න බෑ. ඒක නිසා ඔවුන් එළියට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අඩුවට ඒ අඩුව පිරිමහන්න බෑ ආරක්ෂක අංශවලට ගිහිල්ලා. ආරක්ෂක අංශ මහජනතාවගේ සහයයට ආරක්ෂාවට යම් නීතියක් ක්‍රියාත්මක කරන්න ඉන්නවා මිසක් අර මේ මේ පාලකීන්ගේ තනගන්න ගිහිල්ලා මහජනතාවත් එක්ක ගැටෙන්න එපා කියන එකේ පණිවිඩය තමයි අපි මහජනතාවට මේ විශේෂම ආරක්ෂක අංශයන්ට දෙන්න ඕන. ඔබට වගකීමක් තියෙනවා. මොකද ඔබට නියෝගය ඉන්නේ පාලකීන්ගෙන්. නමුත් ඔබට වැටුප් ගෙවන්නේ මහජනතාව. දැන් මහජනතාව බහුතරයක් ඉන්නේ කොතෙන්ද කියන එක ඔබ තේරුම් ගත යුතුයි. මහජනතාව බහුතරයක් අද වත්තලා ඉන්නේ කොහෙද, මේ කොතනද, මේගොල්ලෝ කායකද මහජනතාව ඉන්නේ කියන එක. ඉතින් මේ මේ தත්ත්වය යටතේ මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීමක් තමයි ආරක්ෂක අංශ වලට පැවරෙන්නේ. රාජ්‍ය කියන එකේ සංකල්පයේ ඇතුලේ පාලකයොත් කොටසක්. ඒ කොටස වෙන්නේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයේ යටතේ. මේ අර මොකද රාජාණ්ඩු ක්‍රමයේ යටතේ පොල්මන්කාර උරුමකාරය වෙන්නේ. නමුත් මේ මේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයේ යටතේ this is people fish මහජනතාව පත්කරු නියෝජිත. ඒක නිසා ඒගොල්ලෝ අතර තා මහජනතාව අතර වෙනසක් නැහැ. මේ ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රමයේ යටතේ තියෙන්නේ මේ මිලියන 22කටම පාර්ලිමේන්තුවට යන්න බැරි හින්දා නියෝජිතව පත් කරලා තියෙනවා. ඉතින් ඒක එන්නේ මේ 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 කෝණය මේ මේ සහසම්බන්ධය ආරක්ෂක අංශ බොහොම හොඳින් අවබෝධ කරගත යුතුයි. දැන් සමහර වෙලාවට දැන් සමහර අය කියන දේ තමයි මේ කාකි ඇඳුම ඇතුළට බැස්සට පස්සේ අමුතු රස්නයක් අමුතු උණක් හැදෙනවා කියලා. එහෙම එකක් හැදෙනවද ඇත්තටම?
ඔබතුමාෙන් අහන්නේ ඔබතුමාත් ඒ ඉල්ල අඳම අඳම කෙනෙක් නිසා කල්ප පුජ්‍යලයාගේ පුජ්‍යලයාට වෙනස් වෙනවා මම වරුදු 40ක් වෙන්නලා බැන්දා. ඉතින් ඒකෙදි අපි ඇත්තටම අර මං කියපු தත්ය තමයි වැඩිපුර කල්පනා කරන්න ඕන. මොකද මේ මේ මහජනතාව ආරක්ෂා කිරීමට තමයි අපි ඉන්නේ මිසක් මේ මහජනතාවට විරුද්ධව කටයුතු කරන්න නෙමෙයි. ඉතින් එතෙන්දි සමහර අවස්ථාවලදී මහජනතාව එක්ක යම් යම් මතභේදාත්මක තත්ත්වයන් ඇති නොවනවා නෙමෙයි. නමුත් සංකල්පයකයි ඒක වෙනස් වෙන්න දැන් ඇත්තටම විශේෂ දියුණු රටවල මේ මේ තත්ත්වය තියෙනවා. දියුණු රටවල මේ තත්ත්වය උගාක් දුරට තියෙනවා. ඒක තමයි තියෙන මහජන සම්බන්ධතාවය. මොකද අපේ දැන් මේ යටපත් විජිතවල ධූරාවලියනුත් මේක හුඟක් ඈඩ් කරලානේ තියෙන්නේ. නිලධාරී සහ නිලධාරීන් අතර ලොකු සමාජ ගැප් එකක් තියෙනවා. ඒ වගේම තනතුරු අතර තව ගැප් එකක්. මිනිස්සු අතර නිලධාරීන් අතර ගැප් එකක්. ඉතින් දැන් ඔය දිවුණු රටවල ඒක එහෙම තත්ත්වයක් නෙමෙයි අපි දකින්නේ. ඉතින් අන්න ඒ තත්ත්වය ගැන එක තින් සමාජ විද්‍යාත්මකව බලන්න ඕන දෙයක්. නමුත් සරලව කියනවනම් මහජනතාව අපේ ආරක්ෂක අංශ නිලධාරීන් තේරුම් ගත යුතු මේ අවස්ථාවේදී අපි කා සමගද සිටගත යුත්තේ කියලා. හොඳයි එතකොට දැන් මම අර අපි කලින් මාතෘකාව ආරම්භ කරපු තැනට මායිම් වල ප්‍රශ්නයක් අහනවා ඔබතුමාගෙන්. දැන් පාතාලයේ ක්‍රියාහාරකම් ටිකක් වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට. ඔබතුමා විශේෂම අපරාධ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරපු නිදහරෙක් විදිහට ඔබතුමා දන්නවා මේකට හේතු කාරණාත්. දැන් පාතාලය ඉන්දියාවේ ඉඳගෙන ඩුබායි වල ඉඳගෙන දැන් ඒ ජාලය දැන් නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. මේ මොකද්ද මේකට හේතුව? දැන් අපි දන්නවා ලෝකේ තියෙනවා මාෆියා සංවිධාන, ඉතාලියේ තියෙනවා මාෆියා එක, ජපානයේ ඉන්නවා යකුසා, ඒ වගේ සංවිධාන. එහෙම ඒක බලපුවම ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ. ලංකාවේ තියෙන මේ සංවිධානාත්මක තත්ත්වයේ තියෙන මද්ද්‍රව්‍ය ජාවාරම මත තමයි. මද්ද්‍රව්‍ය ජාවාරමෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන නිසා මේ මුදල මත තමයි මේ සංවිධානාත්මක කියන ඔය කණ්ඩායම් මුළු වෙලා තියෙන්නේ. පහුගිය කාලේ වැතිවෙච්ච හුඟක් සිදුවීම් උනේ මද්ද්‍රව්‍ය ජාවාරම මුල් කරගෙන. ඒ වගේම කොල්ල කෑම්ප් කීපෙකුත් තිබුණා. ඉතින් මෙහෙම බලද්දී අනික දැන් කල්ප දැන් මේ ආරාජිකත්වයක්ත් පේනවනේ. මේ මේක ගැන ඉතින් තව හුඟක් දුරට අපි සැලකිලි මත ඉතින් මගේ නම් මතය මහජනතාව දැනුවත් වෙලා ඉන්නවා. හරි මේ වගේ තත්ත්වයක් තියෙනවා. හොරකම් වැඩි වෙනවා, කොල්ල කෑම් වැඩි වෙනවා, තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීම, ස්වර්ණාභරණ ආරක්ෂා කර ගැනීම, ඒ වගේ දේවල් වලදී වෙනදට වැඩියේ තමන් සංවේදීභාවයක් අපි බලාපොරොත්තු වෙන. ඒකේ යම්තාක් දුරට වළක්වා ගැනීම කරන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ මේ තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇතුලේ අපි දන්නවා රටේ නීති ආධිපත්‍ය ගිලිහියා මේ බරපතල අභියෝගයකට මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක රටේ ජනතාව තවදුරටත් සංවේදී වෙනුන අපේ දරු පැටවු ටික ළඟට කරගෙන අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ මේ හැමෝත් එක්කම තමන්ගේ පවුලේ තමන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ ආරක්ෂාව තහවුරු කරගෙන ජීවත් වෙන්න සිද්ධ වෙච්ච කාලෙකුයි අපිට උදා වෙලා තියෙන බොහොම වාග්ය සම්බන්ධ තත්ත්වයක්. මට මේ අවස්ථාවේ මතක් වෙනවා හිටපු ජනාධිපති ජයවර්ධන මහත්මයා එක අවස්ථාවකදී කියපු දේ, තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි. දැන් අද අපි ඒ තත්ත්වයට තමයි කල්ප ඇවිල්ලා තියෙන්නේ. තමා හිසර තමා අත මේ සෙවනැල්ල වෙලා තියෙන දැන්. ඒ වගේ කතාවක් නේ ජයවර්ධන මහත්මයාගේ, තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි කියලා. ඔව් අර කියන භාෂාවෙන් කිව්වේ මං හිතන්නේ මේ වගේ තත්ත්වයක් යටතේ තමයි ඔහු එවැනි නිර්වචනය කිරීමක් කරලා තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි ප්‍රියන්ත ජයකොඩි මැතිතුමනි. ඔබතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් විදිහට අවුරුදු 40කට වඩා වැඩි කාලයක් සක්‍රීය පොලිස් සේවයේ යෙදුණු කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබතුමාට අසල අත්දැකීමක් තියෙනවා. ඔබතුමා කිව්වා වගේම සර්විස් එකේ ඉන්න අය මේ ගැන කතා කරන්න ඉන්නේ නෑනේ, උන්ට කතා කරන්න බෑනේ, උන් ආයතනගත වෙලා බැඳිලා ඉන්නවා. නමුත් ඔබතුමාලා වගේ නිලධාරීන් බය නැතුව ඇවිල්ලා සමාජයට විශ්‍රාම ජීවිතයේ ඒ නිදහසත් කැප කරලා අපිත් එක්ක එකතුලා මේ වගේ දේවල් ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මේක අහගෙන හිටපු ජනතාවට බාරයි මේ කිව්ව කාරණා පිළිබඳව සංවේදී වීම. හිතන්න ඔබේ ආරක්ෂාව ඔබ සතුයි, අපේ සමාජයේ වටපිටාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන මෙන්තර වඩා විශාල වගකීමක් අපිට තියෙන බවත් අමතක කරන්න එපා. ඉවසීම, ඒ වගේම අපේ සංයමය හැම වෙලාවකම ඔළුවේ තියාගන්න. හිත කලබල වෙන්න පුළුවන්, රණ්ඩු සරුවල් වල පැටලෙන්න පුළුවන්. ඒ හැම කාරණාවකදීම අපි ටිකක් වෙනතරත් වඩා සංවේදී වීම, සංයමයක් පවත්වා ගැනීම වැදගත් කියන කාරණාවත් අපි මේ සාකච්ඡාවේදී මතු කරගත්තා. බොහොම ස්තුතියි ඔබතුමාට එකතු වුණාට.
බොහොම ස්තුතියි කල්ප.